අයිබෝන් ඔබ එක්වන්නේ ජාත්‍යන්තර ප්‍රමිතියේ ප්‍රවෘත්ති වාර්තාකරණයේ දේශීය සන්නාමේ අද දෙරණ අපගේ දහවල් 12:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයත් සමගින් මම චතුර පොඩිතුවක්කු ප්‍රථමයෙන් ප්‍රධාන පුවත් ශීර්ෂ පාඨ අමාත්‍ය මණ්ඩලය සංශෝධනය කිරීම අමාත්‍ය දූර 9ක වෙනසක් රටේ අභිවෘද්ධියට කැපවන ලෙසට ජනපතිගෙන් නව කැබිනට් ඇමතිවරුන්ට ඉල්ලීමක් වෛද්‍ය වර්ජනෙන් රෝහල් කටයුතු වලට බාධා පිළියන්දල වෙඩි තැබීමේ සිද්ධියට තිදෙනෙක් අත්අඩංගුවට ප්‍රථමයෙන් නවදානයේ දේශීය පුවත් වෙත කැබිනට් අමාත්‍යාංශ 9ක් සහ එක් රාජ්‍ය අමාත්‍යාංශයක් සඳහා නව අමාත්‍යවරුන් පත් කර තිබෙනවා. ඒ අද සිදු කෙරුණු කැබිනට් මණ්ඩල සංශෝධනයට අනුවයි. ජාතික ආණ්ඩුවේ සියලු අමාත්‍යවරුන් අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලය වෙත කැඳවා තිබුණේ කැබිනට් මණ්ඩල සංශෝධනය සඳහායි. එහිදී කැබිනට් අමාත්‍යාංශ 9ක් සහ එක් රාජ්‍ය අමාත්‍යාංශයක් සඳහා නව අමාත්‍යවරුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දියුරුම් දුන්නා. ඒ අනුව විදේශ කටයුතු අමාත්‍ය ධුරයේ දරුවෝ මංගල සමරවීර මහතාට මෙම කැබිනට් සංශෝධනයේ යටතේ පිරිනැමුණේ මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය ධුරයයි. මුදල් අමාත්‍ය ධුරයේ දරූ රවි කරුණානායක මහතාට විදේශ කටයුතු අමාත්‍ය ධුරය පිරිනැමුණා. මේ අතර නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු අමාත්‍ය ධුරයේ දරුවෝ මහින්ද සමරසිංහ මහතාට මෙම සංශෝධනය යටතේ පිරිනැමුණේ වරාය හා නාවික කටයුතු අමාත්‍ය ධුරයයි. වරාය හා නාවික කටයුතු අමාත්‍ය ධුරයේ දරුවෝ අර්ජුන රණතුංග මහතා කණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා. මෙතර කණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය ධුරයේ හෙබ වූ චන්දිම වීරක්කුඩි මහතාට මෙම සංශෝධනය යටතේ නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු අමාත්‍ය ධුරය පිරිනැමුණා. ජනමාධ්‍ය සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධුරය දරූ ගයන්ත කරුණාතිලක මහතාගෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ඉවත්වීමත් සමග එවෙනුවට ඉඩම් අමාත්‍ය ධුරය ඔහුට හිමි වුණා. මීට පෙර ඉඩම් අමාත්‍ය ධුරය දරුවේ ජෝන් අමරතුංග මහතා විසින්. මෙතර කම්කරු හා වෘත්තීය සමිති සම්බන්ධතා අමාත්‍ය ධුරය දරූ WDJ සෙනවිරත්න මහතාට ඊට අමතරව සමරගමු සංවර්ධන අමාත්‍ය ධුරය මෙහිදී පිරිනැමුණා. SB දිසානායක මහතාට කන්ද උඩ රට සංවර්ධන අමාත්‍ය ධුරය පිරිනැමුණේ ඔහු විසින් දරන සමාජ සවිබල ගැන්වීම සහ සුබ සහදන අමාත්‍ය ධුරයට අමතරවයි. මෙවර සංශෝධනයේ විශේෂත්වයක් වූයේ නීතිය හා සාමය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා සූ තිලක් මාරපන මහතාට යළිත් කැබිනට් අමාත්‍ය ධුරයක් හිමිවීමයි. ඔහු සංවර්ධන කාර්යයන් පිළිබඳ අමාත්‍යවරයා ලෙස අද දිවුරුම් දුන්නා. මේ අතර දිවිවර සහ ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය ධුරයේ හෙබ වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතාට එම අමාත්‍ය ධුරයට අමතරව මෙම කැබිනට් සංශෝධනයේ යටතේ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධුරයද පිරිනැමුණා.
අමාත්‍යදුර ලබා ගැනීමේ අනතුරුව ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පිටත්ව යන අවස්ථාවේ මෙම සංශෝධනය සම්බන්ධයෙන් අමාත්‍යවරුන් මෙලෙස අදහස් පළ කළා. දැන් ජනාධිපතිතුමානි තීන්දුව කරන්නේ කවුද ඇමතිවරු කියලා. දැන් මංගල ඇමතිතුමත් එක්ක මම වැඩ කරලා තියෙනවා සෑහෙන කාලයක්. ඔබත් එක්ක දීර්ඝ ගමනක් යන්න පුළුවන්. මට කායකක් දීර්ඝ ගමනක් යන්න පුළුවන්. ඔබතුමාට කැබිනට් ඇමතිතුරයක් හම්බ වෙන්න ඔබතුමා බලාපොරොත්තු හිටියද? නෑනේ. නෑ මම බොහොම මම තමයි මේ කැබිනට් ඉන්නේ ජූනියර්ම නියෝජ්‍ය ඇමති. වෙනස්කම් පිළිබඳව කවුරුත් ඉතාම සතුටු වෙනවා. හැමෝටම ඉහළ යන්න පුළුවන් වුණා. මමත් සතුටු වෙනවා ජනමාධ්‍ය ඇමතිවරයා හැරී හිටපු මට අද මුළු රටටම වැඩ කරන්න පුළුවන්. විශේෂයෙන්ම මේ රටේ පොදු ජනතාවට බලපාන ප්‍රධාන අමාත්‍යාංශයක් වන ඉඩම් අමාත්‍යාංශයත් මට ලැබීම ගැන, එවැගේම DS සේනානායක, ඩඩ්ලි සේනානායක, W දහනායක, දීමු ජයරත්න, රාජිත සේනාරත්න, CP ද සිල්වා, හෙක්ටර් කොබ්බැකඩුව වැනි ප්‍රබලයෝ දරපු අමාත්‍යාංශය මට බාර ගන්න ලැබීම ගැන මම ඉතා සතුටු වෙනවා. නියෝජ්‍ය ඇමතිවරු සහ රාජ්‍ය ඇමතිවරු සම්බන්ධව වෙනස්කම් කීපයකුත්, ඒ වගේම වැඩ වෙන් කිරීම පිළිබඳ වෙනස්කම් කීපයකුත් ඉදිරියේදී සිදු වන බව ජනාධිපතිතුමා එතුමාගේ කතාවේදී ප්‍රකාශ කළා. ඊළඟ දින කීපය තුළ ඒ වෙනස්කම් සිදු වෙයි. මේ සංශෝධනයේ ජනතාවට ප්‍රශ්න අමතක කරවන්න කියලා චෝදනාවක් තියෙනවා. ඊට වඩා බරපතලයිනේ රාජ්‍ය පාලනේ. රටේ ජනතාවට වඩාත් පාලදායි සේවයක් ලබා ගන්න මේ අමාත්‍ය දුර වෙනස් වුණා කියලා මම හිතනවා. සෑහීමට පත් වෙන්නේ අලුතෙන් පැත්තුණු ඇමතිවරු ගේ පර්ෆෝමන්ස් මත ක්‍රියා කරන පිළිවෙලත් එක්ක මං හිතන්නේ දැනට පේන විදිහට සෑහෙන්න පත් වෙන්න පුළුවන්. මහින්ද සමරසිංහ ඇමතිතුමා පත් වුණා. අපෝ පුළුවන්. කොයි ඇමතිතුමාත් එක්කත් යකි වැඩ කරා. සාර්ථක ගමනක පෙරමක සලකුණු. ජනාධිපතිතුමා අපි ගාව ඩිපොසිට් කරලා තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකක් ඕන්ලයින් එක විත්ඩ්‍රෝ කරගත්ත හැකි. එච්චරයි ඈ. මගේ වගේකින් මම හරි රිස්ක් කරා. ජනාධිපතිතුමාගෙන් විශ්වාසය තියලා තියෙනවා. මම ඒ කියන්නේ එතුමාට ස්තුතිවන්ත වෙනවා. හොඳ නරක ඒ සියලු තක්සේරු අයිතනේ ගරු රාමාධිතුමත් අතිගරු ජනාධිපතිමත් සාකච්ඡා කරලා එතුමන්ලා දෙපළ මේ තීන්දුව ඒකාබද්ධව ගත්ත තීන්දුවක්. ඒ තීන්දුවට ගරු කරමින් අපි අපේ වැඩ කටයුතු කරගෙන යනවා. අනේ ඔක්සිජන් ලබා කර දෙන්න. එච්චරයි වෙන මොනවත් නැහැ. අඩපාඩු නැහැ. ඔක්සිජන් සාර්ථක අනිම සාර්ථකයි. තීව්‍ර ඇමතිකම තියෙද්දි තියෙනවා. ඊට අතිරේකව මහවැලි රාජ්‍ය ඇමති විදියට ලැබුණා. ආ සතුටු විදිද දැන්? සතුටුයි. ගලමාද දූරය ඔබතුමන්ලා ගොඩක් දුරට ඉල්ලම සියා මාරු කරන්න කියලා දැන් ඔබතුමන්ලා නෑ මම එහෙම මම ඉල්ලුවා කියන එක වැරදි. රටේ යම් අදහසක් තිබුණා මම වෙනසක් වෙන්න ඕන කියලා ඒක සිද්ධ වෙලා තියෙනවා. ඒ කාටවත් අහිත කර එහෙම කවුරුවත් පහලට දෙමිල්ලක් කියලා නෑ. මම දැන් කාටවත් අසතුටු වෙන්න කාරණයක් නෑ මේ සංශෝධනයේ. ඔබතුමන්ලා කලින් විදිහට මේ හොරු අයින් කිරීමක් නෙමෙයිද වෙලා තියෙන්නේ? නෑ එහෙම එකක් නෑ. අපි කියලත් නෑ. එහෙම හොරු ඉන්නව නම් මේ අයින් කරලා නේ දාන්න ඕන. මේ මාරු කිරිල්ලක් නෙමෙයිනේ. හොරු වහුණොත් අයින් කළා දායි. නෑ නෑ අපිට මොකුත් නෑ. තාම නියෝජ්‍ය මොකුත් වෙනස් කරන්නේ නෑ. මම රවි අමතුමා යටතේ නියෝජ්‍ය විදේශ අමාත්‍ය හැටියට තාම ඉන්නවා. නෑ මම බලාපොරොත්තු වෙනවා රවි අමතුමත් එක්ක ඉස්සරහට හොඳට වැඩ කරගෙන. මේ එකම දේ ඔබතුමාලා කරලා තියෙන්නේ. තාම අපිට ඉතින් ඒවට කියන්න මොකුත් උත්තර දෙන්න බෑනේ. නැවුම් බලාපොරොත්තුවකින් යුතුව රටක් ලෙස ඉදිරියට යාමට කැබිනට් මණ්ඩලයේ සංශෝධනයක් සිදු කළ බව ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති නව අමාත්‍යවරු දිරුම් දුන් අවස්ථාවට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළා. ඒ අනුව රටේ අභිවෘද්ධිය සඳහා කැපවන ලෙස නව අමාත්‍යංශ භාරගත් සියලු අමාත්‍යවරුන්ගෙන් තමන් ඉල්ලා සිටින බවද ජනාධිපතිවරයාහිදී පැවසුවා. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා පවසා සිටියේ මිත්‍රශීලීව සහ කැපවීමෙන් කටයුතු කරමින් රටේ අභිවෘද්ධිය සඳහා වූ සාමූහික වගකීම ඉටු කිරීමට එක්වන ලෙසයි. සමාජය සහ රට වෙනස් කළ හැක්කේ මිනිසාගේ යහපත් වෙනස්වීම තුළින් බවද ජනාධිපතිවරයා නව අමාත්‍යවරුන් හමුවේ ප්‍රකාශ කළ බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ. විධායක බලය පාවිච්චි කරන ජනාධිපතිවරයෙක් හා අගමැතිවරයෙක් සිටින රටක කිසිදු කාර්යයක් නිසි පරිදි සිදු නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ හලාවත මාදම්පේ ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින්. මේ ආණ්ඩුව අස්ථාවර ආණ්ඩුව තුනෙන් දෙකක බලයක් සියලු විපක්ෂයේ බලතල ඔක්කොම අරගෙන එයාගේ හිතවත් පක්ෂවලට දීලා ගියපාර ආණ්ඩුවට වැඩ කරපු ඒ තිබිලත් රට තුල අස්ථාවරත්වයක් ඇති වෙලා තියෙනවා. විධායක බලය පාවිච්චි කරන අගමැතිවරයෙකුයි බලය පාවිච්චි කරන ජනාධිපතිවරයෙකුයි දෙන්නෙක් ඉන්නකොට රටක වැඩක් කරන්න බෑ. ඉතින් මෙහෙම ගියොත් විනාශ වෙලා යනවා. රට විනාශ වෙනවා. අපිට දුක ඒකයි. මේ අතර පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් කැබිනට් සංශෝධනය සම්බන්ධයෙන් පසුගිය දිනවලදී මෙසේ අදහස් පළ කළා.
අවුරුදු දෙකහමාරක හිටපු කැබිනට් මණ්ඩලයේ ඇමතිවරු ටිකම තමයි ඔය කියන කැබිනට් සංශෝධනය තුලින් වෙනස් කරන්න බලාපොරොත්තු වෙන්නේ. කාමාත්‍යංශයක් කඩා බිඳ දාලා, එකාමාත්‍යංශික පරිපාලනය දුර්වල කරලා, සමස්ත රටේ පරිපාලනය දුර්වල කරපු ඇමතිවරුන්ට පුළුවන්ද අමාත්‍යංශය මාරු කරපු පමණින්ම නැවත සාර්ථක වැඩපිළිවෙලක් ගෙනියන්න. මේ කැබිනට් මණ්ඩලයේ සංශෝධනය සිදු වෙන්නේ ආණ්ඩුවේ ඇතුලේ තියෙන අර්බුද විසඳා ගැනීම සඳහා පමණයි. ශ්‍රී ලංකා ඇමති කියනවා UMP ඇමති එක ලොකුයි කියලා. UMP එක ඇමති කියනවා ශ්‍රී ලංකා ඇමති එක ලොකුයි කියලා. තවත් පසුබිම මන්ත්‍රීවරු කියනවා අපිටත් එකක් දීපිය කියලා අපේ හඳුරුවනේ. අපි අවසානයේ මොකද්ද වෙන්නේ? කැබිනට් එක දෙපැත්ත ගහ ගන්නවා මරා ගන්නවා. සංශෝධනේ උනාද නැද්ද කියන එක අපිට ප්‍රශ්නයක් නෑ. මොකද ඔක අපේ කැබිනට් එක නෙවෙයි. ඕක ඇතුලේ ඉන්න කට්ටියම තමයි සංශෝධනය කරලා දෙන්න වෙන්නේ. එයින්ද ඔය ඇතුලේ ඉන්න අය කෙරෙහි කිසි විශ්වාසයක් අපිට නෑ. එයින්ද ඔගේ ඔළුව මාරු කරලා මුදල් අරගෙන විදේශ දුන්නත් විදේශ අරගෙන මුදල් දුන්නත් එකම කාඩ් කූට මෙහා මෙහා යන්නේ. එයින්ද මේ කැබිනට් එක වෙනස් කරයි කියලා මේ රට ගොඩ දාන්න මේ අයට බෑ. ඔය කොච්චර ඇමති කුට්ටම් අල්ලලා මාරු කරත් වැඩ බැරිට ආසන්න ටිකක් තමයි මේ ඇමතිකම් කරන්නේ. ආයෙම මාරු කරත් ඔය ඔළුව ටිකමයි එහාට මෙහාට මාරු වෙන්නේ. ඉතින් ඒ නිසා ඔය ඇමති මණ්ඩල මාරු කරා කියලා අර මොකද්ද ඉසේ රජයේ කොට්ටි මාරු කරලා හරියන්නේ නැහැ. වැඩිපුරම මේ කැබිනට් සංශෝධනයේ අමාරුව තියෙන්නේ ඒකවද කල්ලියට. ඒගොල්ලෝ විශ්වාස කරනවා මේක හරහා මොකක් හරි ගැටලුවක් ඇති කරලා මොකක් හරි පොටක් හොයාගන්න පුළුවන් කියලා ආණ්ඩුව බෙල්ලා. හොඳට මතක තියාගන්න ඕනේ ආණ්ඩුව ඉන්නේ අපි ඒකවද කල්ලියට තියෙන්නේ දෙන දේ කාලා වෙන දේ බලාගෙන ඉන්න විතරයි. තවත් දේශීය පුවත් මේ විරාමයෙන් අනතුරුව. ඔබේ සම ඇසිරවීම පිරිසිදු කරන ස්වාභාවික සංයෝගයේ සේරි ෆේස් වොෂ්. ලෝකෙ කොයි හිටියත් සුපිරිසිදුව ලස්සනට ඉන්න මගේ සමට ගැලපෙන්නේ සේරි ෆේස් වොෂ්. නැවතත් අද දෙරණ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද පෙරවරු වටේ සිට හෙට පෙරවරු වට දක්වා රජයේ රෝහල්වල ක්‍රියාත්මක කරන දීපව්‍යාප්ත සංකේත වැඩවර්ජනය හේතුවෙන් රෝහල් රැසක දෛනික කටයුතු අඩපණ වී තිබෙනවා. ඒ හේතුවෙන් රෝගීන් දැඩි දුෂ්කරතාවයට පත් වුණා. සයිටම් ආයතනයට එරෙහිව උද්ඝෝෂණය නිරත වූ විශ්වවිද්‍යාල සිසුන්ට පහර දී තුවාලය සිදු කිරීම හා අත්අඩංගුවට ගැනීම වෛද්‍ය සභාවට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියේ වගකිව යුතු පුද්ගලයින් මෙතෙක් අත්අඩංගුවට නොගැනීම සයිටම් ආයතනයේ හිටපු විධායක නිලධාරියාට වෙඩි තැබීමේ සිදුවීමට අදාළ චූතිතීන්ට නීතිය ක්‍රියාත්මක නොකිරීම යන කරුණු මුල් කරගනිමින් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කළා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදිනිය මහතා සිරගත කිරීමට ඇතැයි පැවසෙන උත්සාහයක් සම්බන්ධයෙන්ද වෛද්‍යවරුන් අද මෙම සංකේත වැඩවර්ජනය ක්‍රියාත්මක කරනවා. වැඩවර්ජනය හේතුවෙන් රෝහල් රසක දෛනික කටයුතු අඩපණ වුණා. කොළඹ ජාතික රෝහලේ පැවතියේ මෙවන් තත්ත්වයක්. දුකයි මොනා ගන්නද අපි තමයි දැලෙන්නේ දැන් ඉතින් ගෙදර යනවා තේ දෙන්නේ නැහැ මේ අන්තිම අසාධාරණයක් මේ කරන්නේ සයිටම් එක වාලා දාන්නද මේක හරියන්නේ අපි කොළඹේ ඉඳලා බැරිසෙන් තමයි මේ දැන් ලීඩා නවත්තලා යන්න හදන්නේ අපි තමයි අපහසුතාවයකට පත් වෙලා ඉන්නේ රජයට තමයි කියන්න ඕන අපිට බේත් දෙන්න නැතුව බලන්න බඩේ ගෙඩියක් ඇවිල්ලා අද කිනික් දාගන්න කෝ නැහැ නීති අපි මැරිලි හැ ඊට පස්සේ දොස්තර වර්ධනය කරන එක වැරදි දොස්තර ලෙඩ්ඩුම් වනේ පළේට තියාගෙන ඒගොල්ලෝ මේවා කරන්නේ ඒ සයිටම් මේ පටන් ගන්න දවසේ මේවා ස්ට්‍රයික් කළා නැත්නම් ඉවරයි අපි යටන් මස්කෙලි ඉඳලා ආවේ හරි අපි ම දන්නේ නැහැනේ අපි ගැන ડોක්ටර්ලා හිතන්නේ එපා දුක තමයි කියවදාන්නේ ඇවිල්ලා ඇරලා යන්න තමයි වෙලා තියෙන්නේ ආණ්ඩුවට කියලා දොස් කියලා වැඩක් නැහැනේ දුක් විඳ විඳ අපි මෙතන ඉලා ඉන්නවා රාගම ශික්ෂණ රෝහලේ අද පැවති තත්වයයි මේ ඩොක්ටර්ලා කවුරුත් නැහැ ඉතින් බේජ් යන අද ස්ට්‍රයික් දෙනින්න අපි අපහසුතාවට පත් වෙන එක තමයි වෙන්නේ රජයේ වෛද්‍යවරුන් හැටියට මේ අවස්ථාවේ අරගෙන තියෙන තීරණය අසාධාරණයි කියලා අපිට කියන්න බෑ අනුරාධපුර මහ රෝහලේ අද පැවතියේ මෙවන් තත්වයක් ඉතින් බේජ්
වර්ජිනී හේතුවෙන් වවුනියාව දිස්ත්‍රික් රෝහලේ සහ හම්බන්තොට මහ රෝහලේ අද පැවති තත්ත්වයයි මේ. මහනුවර ශික්ෂණ රෝහලේ අද පැවතියේ මෙවන් තත්ත්වයක්. මේක තියෙන බව දන්නේ අපි. මට කාත් කවුරුකුත් නෑ. අද ගන්නත් බැරි වුණොත් ඉතින් හරි කරදරයි. මා ජන අමාරුදර අපි මරනවා. ඒ රජසභාව විදිනවා. ડોක්ටර්ලා විරුද්ධ පක්ෂිනේ ඔක්කොම. වචනේ හේතුවෙන් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අද පැවති තත්ත්වයයි මේ. පොළොන්නරුව මහරෝහලේ පැවති තත්ත්වයයි මේ. මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් සහ විශ්වවිද්‍යාල සිසුන් අද උදැසන කොටුව දුම්රියපළ ඉදිරිපිටදී අත්පත්‍රිකා බෙදා දීමක් සිදු කළා. මේ වෙනකොට ඇතිලා තිබෙන සමස්ත අර්බුදයේත් වගකීම රජය භාරගත යුතු බවටත් ඒගත් ක්‍රියාමාර්ගවල විරෝධය දක්වමිනුත් මේ වෙනකොට රජය ඉතා පැහැදිලිව තමන්ගේ ස්ථාවරය ප්‍රකාශ කරලා තියෙනවා. එවැනි වංචාවක් කරද්දී රජය දිගින් දිගටම සයිටම් ආයතනය සුජාතකරණය කිරීම සඳහා මිසක් රෝගී ජනතාව වෙනුවෙන් පෙනී ඉන්න බවක් පේන්න නැහැ. අද දිනෙන් ආරම්භ වෙන මේ අත්පත්‍රිකා බෙදීම රජයේ ප්‍රධාන ස්ථානවල හෙට දිනේදී විදුලිවල මණ්ඩලය, ලේක් හවුස් ආයතනය මේ වගේ ස්ථානවල අනෙදා සෙත් සිරිපා ඉසුරුපාය වගේ මේ ආකාරයට සමස්ත රාජ්‍ය සේවය තුළත් සියලුම කර්මස්ථානවල දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරනවා. එයින් පසුව 29 වෙනිදා මේ සියලුම වෘත්ති සමිති කාණ්ඩ එකතු වෙලා ඉදිරි කාණ්ඩ වැඩ වර්ජනයක් කිරීම සඳහා තිබෙන හැකියාව සහ ඒ ක්‍රියාත්මක කරන්න කොහොමද කියන කාරණේ සාකච්ඡා කරන්න බලනවා. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදනීය මහතාට එරෙහි නඩුව අගෝස්තු මස 2 විභාගයට ගැනීමට අභියෝජනාධිකරණය තීරණය කර තිබෙනවා. අභියෝජනාධිකරණයට ඉදිරිපත් කළ පැමිණිල්ලක් මත ඊට අදාළ චෝදනා පත්‍රය කියවීමෙන් අනතුරුව නඩු විභාගයට දින නියම කළ බවයි අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේ. ඒ පිළිබඳ තොරතුරු ගෙන එන අද දෙරණ අධිකරණ වාර්තාකරු KS උදයකුමාර්. අභ්‍යාචනාධිකරණයේ සභාපති විනිසුරු රෝහිණී වර්ගම මහත්මිය සහ තුරේරාජා විනිසුරු මනුල්ල හමුවේ එම චෝදනා පත්‍ර කියව ලැබුවා. එම චෝදනා වලට තමන් නිවැරදි කරු බවයි වෛද්‍ය අනුරුද්ධ පාදිනිය මාතා අධිකරණ හමුවේ ප්‍රකාශ කළේ. එම අවස්ථාවේදී වෛද්‍ය අනුරුද්ධ පාදිනිය මාතා වෙනුවෙන් පිණි සිටි ජනාධිපති නීතිඥ ගාමිණී මරපණ මහතා එම චෝදනා පත්‍රය සම්බන්ධයෙන් මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට තමන් කටයුතු කරන බව කියා සිටියා. අභ්‍යාචනාධිකරණය විසින් දැනටමත් අධිකරණයට අපහාස කිරීමේ චෝදනා වලට වෛද්‍ය අනුරුද්ධ පාදිනිය වැරදි කරු බව ප්‍රකාශ කර තිබෙන බැවින් එම චෝදනා පත්‍රය විභාග කිරීමට අභ්‍යාචනාධිකරණයට බලයක් නොමැති බවයි නීතිඥ මාරපණ කියා සිටියේ. එම අවස්ථාවේදී නීතිඥ උපුල් ජයසූරිය මාතා කරුණ දක්වමින් මූලික විරෝධතා චෝදනා පත්‍ර කියවා දීමෙන් පසුව ඉදිරිපත් කළ යුතු බව කියා සිටියා. එසේ වෙතත් අධිකරණය චෝදනා පත්‍රය දුන් අධිකරණයේ කියොන් ලැබුවා. ඉන්පසුව නඩු විභාගයේ අගෝස්තු මාස 2 සිදු කරන බවයි අධිකරණය ප්‍රකාශ කළේ. එදිනට මූලික විරෝධතා තිබේ නම් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා මෙන්ද අධිකරණය වෛද්‍ය අනුරුද්ධ පාදනීය මාතාගේ පාර්ශ්වයේ නීතිඥවරුන්ට යන් දුන්නා. පිළියන්දල ප්‍රදේශයේදී පොලිස් මද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමකට වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුට ආධාර අනුබල දුන් පුද්ගලයන් 3 මිරිහාන විශේෂ අපරාධ විමර්ශන එකකේ මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් අද කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. පිළියන්දල ප්‍රදේශයේ මද්‍රව්‍ය වැටලීමක් සඳහා ගිය පොලිස් මද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමකට වෙඩි ප්‍රහාරයක් එල්ල වුණේ පසුගිය මැයි 9 වෙනිදායි. මෙම වෙඩි ප්‍රහාරයෙන් පොලිස් කොස්තාපල් චමින්ද අබිවික්‍රම මහතා ජීවිතක්ෂයට පත් වූ අතර තවත් පොලිස් නිලධාරීන් 2 බරපතල තුවාල ලැබුවා. සිද්ධිය වූ ස්ථානයේ අසල සිටි එකම පවුලේ දරුවන් 3 මේ වෙඩි ප්‍රහාරයට ගොදුරු වුණා. ඒ අතර සිටි 11 රන්සිකා පතිරණ දැරිය කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර එකකේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 19 වෙනිදා ජීවිතක්ෂයට පත් වුණේ මොළයට සිදු වූ දරුණු
කුතුහල හේතුවෙන්. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකය සිද්ධියට සම්බන්ධ සැකකරු දැනට හඳුනාගෙන තිබෙනවා. ඔහුට අපරාධය සිදු කිරීමට ආධාර අනුබල දීම, සාක්ෂි අතුරුදන් කිරීම, අසත්‍ය තොරතුරු සැපීම හා සැකකරුට රැකවරණය ලබා දීමේ චෝදනාව මත පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ දිනේදී. ඒ අතර 44 හැවිරිදි කාන්තාවක් සහ 22 හැවිරිදි තරුණයින් දෙදෙනෙකු වනවා. ඔවුන් අද කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර සිද්ධියෙන් ජීවිතක්ෂයට පත් 11 හැවිරිදි රන්සිකා පතිරණ දැරියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කිරීමට නියමිතව තිබෙන්නේද අද දිනේදී. දිවා ප්‍රධාන පුවත් නිවයි ඔබට සුබ දවසක්.